ගුරුවරයෙක් කෙනෙකුට ඔහොමද යකෝ සලකන්නේ? අග ආ ආ යකෝ මේ යකෝ ගල් ගහනවා නේ ගමන. පුංචි ළමයි මු පොඩි නෑ මු යකෝ. නෝනාවරුනි මහත්තුරුනි මේ ගුරුවරයෙක් බලන්නකෝ මල්ල හොණ්ඩරේ යකෝ ටයි දෙකක්ම ගහලානේ මේ ගෑනු අනේ මන් දන්නේ අපේ වයිෆ් මේ එකක් ගැහුවේ ගෑණි අනිත් එක ගැහුවේ ඒකගේ නංගි දෙකම තිබිච්ච දෙන්කෝ මේ නෝනාවරුනි මහත්තුරුනි මේ පාසලක ගුරුවරයෙක් මම. ඔන්න බලන්නකෝ තත්ත්වේ ළමයින්ට උගන්නන්න බෑ. දැන් ඊයේ පන්තියේදී ළමයින්ට කියන්නේ 1888 සීත ඍතුවේදී නැපෝලියන් බොනපාට් රුසියාව අල්ලගත්තා කියලා. පොඩි කෙල්ලෙක් නැකටලා ඇහුවනේ මේ හිතගෙනද සර් ඒක ඇල්ලුවේ කියලා. ඉතින් මුන්ට උගන්නන්න බෑ. මල කරුමේ මේක. රයිට්. දැන් නෝනාවරුනි මහත්තුරුනි මෙතන පොඩි පන්තියක් කරනවා. අපේ තුඩුවාව ජනතාව ඉතින් විනෝදෙට බරයි සන්තෝසයි හැම වෙලාවෙම බහරි hina වෙලා ඉන්නේ කට්ටිය. ඉතින් දැන් පන්තිය පටන් ගන්න යන්නේ මේ මාමේ යකෝ. ඕ මාමේ. ඈ පොල් මාමා ඉන්නේ නේද? කොහෙද හොයි මේ පොල් මාමලා මේ පිස්සු යනවා යන්න එළියට මොන මගුලක්ද මේ? අපේ තාත්තා කිව්වා පොල් මාමා ඉන්නේ මෙහෙ කියලා. පොල් මාමා? ඔව්. මෙහෙ ඇති පොල් මාමෙක් නෑ අයිසේ. මේක පාසලක්. මේ පාසලේ ප්‍රින්සිපල් මම. අන්න එච්චරයි. අන්න හරි ප්‍රින්සිපල් තමයි. ප්‍රින්සිපල්? ඔව්. යකෝ ප්‍රින්සිපල් නෙමේ ප්‍රින්සිපල් සර්. ආ අන්න හරි. මේ කවුද? මං ස්කෝඩ් වෙනේනාව සිස්සෙක්. අම්මට හුදු. වයස කීයද? 45. මරුනේ. යකෝ මු ඉස්කෝලේ අවුරුදු 45කින් ඉස්කෝලේ ඇවිල්ලා තියෙන්නේ. ඈ බං බෝ තව ටිකක් පරක් වෙලාව නම් මාත් එක්කම පෙන්ෂන් යන්න තිබුණනේ. දැන් ඔය ළමෙක් අර ඉතින් ඔය පාසලකට එනකොට සීලාචාර වෙනව කොමනුස්සයෝ මොකද්ද ඔය එළිය දාගෙන ඉන්නේ? මොකද්ද ඔය මෙ යකෝ හොම බුරිය එළිය දාන් ඉන්නවද මුට? මුට බුරියක් නෙමෙයි ඒක ලිඳද්ද කොහෙද? අනේ මන් දන්නේ නැහැ. යකෝ ලේවා ඕක වහගන්නව අර නෝන කෙනෙක් ඕකේ ඇන්තුරියන් ගහක් ගිටවනවා තව තප්පර 10ක් යන්නේ ඉස්සෙල්ලා වහගන්නවකෝ ඈ ඈ දැන් අවුරුදු 45යි වයස. මම අහන්න හිතේ මේකයි දැන් මෙච්චර කල් මොකද ළමයෝ කරේ ඉස්කෝලෙන් නැතුව? ඒ වැඩේ උනේ මම ඉපදිච්ච වෙලාවේ දොස්තරලා කිව්වා මෝරලා මදි කියලා. මෝරලා මදි කියලා. ඉතින් පස්සේ මාව දැම්ම නොමේරු බණ්ඩක්කය එකකේ. මේ ළමයෝ ඒකට කියන්නේ නොමේරු බණ්ඩක්කය එකකේ නෙමෙයි. ඒකට කියන්නේ නොමේරු ලදරු ඒකකය. ඔව් ඒකට දාලා අවුරුදු 10ක් එක දිගට මෝරන්න ඇරියා. ඊට පස්සේ එක දවසක් මිසි කෙනෙක් රෑ ස්පිරිතාලේදී කිව්වා මුව දැන් අරන් ඵලයන් කියලා. ආ එහෙනම් තමුසේක මොකක් හරි මෝරගෙන එනවා මිසි දකින් නැති. ඈ මේ ළමයෝ දැන් ඒ අවුරුදු 10කට පස්සේ ඉස්කෝලේ එන්න තිබුණානේ මේ 45ක් වෙනකන් මොන මගුලද කරේ? ඒකයි මං අහන්නේ. බෑනේ අවුරුදු 10කට පස්සේ ස්පිරිතාලෙන් ගෙදර ගියාම එක පාරට මට හෙනහුරා ලැබුවා මේකේ. හෙනහුරාද? නෑ රාහු. රාහු රාහු. රාහු ලැබුවා හඳහන්නේ මට. හඳහන්නේ රාහු ලැබුවා. එතකොට අතන කොච්චර කල් හිටියද රාහු ලැබලා? අතන 10යි මෙතන 10යි 20ක් හිටියා. 20ක් හිටියා. ඉතින් මිනිහෝ ඒ අවුරුදු 20කට පස්සේ ඉස්කෝලේ එන්න තිබුණානේ. මොකද මෙච්චර කල් කළේ? බෑනේ අවුරුදු 20 දී මට සිකුර ලැබුවානේ. මොන කර්මයක්ද බම්බට එක එකව ලබන එකමනේ බම් වැඩේ. දැන් සිකුර ලැබලා මොකද උනේ? සිකුර ලැබලා අවුරුදු 20 දී මම කෙලින්ම ගාමන්ට් ෆැක්ටරි ගාව කරගෙන හිටියා. වැඩක් උනේ නැහැ. උනා? මොකද උනේ? පහක් සෙට් උනා. ආ බඩු කැලි පහක්. ඕ ඉතින් බං ඒ පහත් එක්ක හරි ඉස්කෝලේ නැති වුණානේ මෙච්චර කල් මොකද්ද කළේ? බෑනේ ඊට පස්සේ මට හෙනවුරා ලැබුවානේ. ඔව් ඉතින් බඩු කැලි පහක් සෙට් උනා මඹට හෙනවුරා නෙමෙයි මහසෝන ගහුවේ නැති එක බුදුමේ. යකෝ මම මේ එක කසාදයක් බඳලා විඳින දුක දන්නේ මමනේ. දැන් මේකයි ළමයෝ. පාසලකට ඇතුළත් වෙනකොට මොන වයස වුණත් ප්‍රශ්නයක් නැහැ මට නම්. මේ ක්‍රමයක් තියෙනවා. ඔව් ක්‍රමයේ තියෙනවා. ඔව් තාත්තා මුකුත් ડોකියුමන්ට් එකක් දුන්නද මට දෙන්න කියලා? දුන්නා. අන්න එක ගන්නවා ඉස්සෙල්ලා. ඔව් ડોකියුමන්ට් එක දුන්නා මේ තියෙන්නේ. ඔන්න දිනා. උපැන්න සාතිකේ. කැලක් ගැලවිලා ගියා. මේ තුඩුවාවේ නෝනාවරුනි මහත්තුරුනි දැන් හැදෙන කොල්ලෙක්ගේ උපැන්න සහතිකේ මේ ඈ. දැන් මේ ගානට මේ රට තියෙන එක ලොකු දෙයක් නේද? මොන මගුලකටද ඔය උපැන්න සහතික? තාත්තා දෙන්න කියලා මට ડોකියුමන්ට් එකක් දුන්නේ නැද්ද? ඒකයි මං අහන්නේ. තව එකක් දුන්නා. මොකද්ද? මෙත ගන්න ඔයක. මේ තියෙන්නේ. ගල පැටලෙනවට ඉන්ජස්සන් ගහපු එක. යකෝ ගල පැටලෙනව නෙමේ ගල පටලය. ගල පටලය. ගල පැටලෙනව. ඒක නම් මගුලක්. මේ
තමුසෙට ඉන්ජෙක්ෂන් ගහපුවා මට වැඩක් නැහැ. තාත්තා දෙන්න කියලා මට මුකුත් ડોකියුමන්ට් එකක් දුන්නද නිකම්. දුන්නා එකක්. ආ හරි හරි වඩු දිනවා. අන්න එක ගන්නවා. කක්ක පැකට් එක. කෑ ගහන්න එපා බං. හරියට හරි. අද කාලේ ළමයි පාසලකට ඇතුළත් වෙනකොට ඒ ළමයා විසින් සපිරිය යුතු මූලිකම දේ ඔය ළමයා සපුරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔය වයසෙ අනුව මම දාන්නේ බාලාංශ පන්තියකටද එහෙම නැත්නම් ඕ ලෙවල්ද ඒ ලෙවල්ද මොන මගුලද කියලා මට තේරුම් ගන්න බෑ. ඒක නිසා මම ළමයාගේ මේ නොලෙජ් එක බලනවා දැන්. ආ මොකද්ද බලන්නේ? නොලෙජ් එක. ඒකට බොත්තම් ගලවනවද? කොහෙද යකෝ නොලෙජ් එක බලන්නේ? බොත්තම් ගලවන්නේ මොලේ මඤ්ඤන්ත තමසේ. කොහමරි කමන්නේ ගලවන්නේ නැත්තම් එච්චරයි. නොලෙජ් එක කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? ඕ ඒක දන්නවා. ඒක තිබිලා ඔපරේෂන් කරලා දැම්මා. මගේ ඉතිහාසෙට අදමයි ඕයි ඇහුවේ මේ නොලෙජ් එක ඔපරේෂන් කරනවා. නෑ දොස්තර මහත්තයා කිව්වා තව තිබ්බොත් ඇවිදිනකොට පෑගෙයි කියලා. නොලෙජ් එක ඔපරේෂන් කරලා දැම්මා. මේ යක මොනවද කියන්නේ? ළමයා නොලෙජ් එක කියලා කියන්නේ දැනුම. ආ දැනුම. ඒක තියෙනවා. ඒක තියෙනවා නම් දැන් බලනවා මම. එහෙම එකපාරට මේ මේ දැනුම මෙහෙම බෑ. මට කෙලින්ම කියන වස්කෝද ගාම ලංකාවට පැමිණියේ කවදාද? ඈ? වස්කෝද ගාම ලංකාවට පැමිණියේ කවදාද? ඕක මං අපේ තාත්තගෙනුත් ඇහුවා. තාත්තා මොකද කිව්වේ? තාත්තගම බලයි අම්මෙන් ආපන් කියලා. ඈ? ඔව් තාත්තා කිව්වා තාත්තා ඩුබායිට ගිහුව අවුරුදු 10ට මොකා ගෙටරින්ගුවක් දන්නේ අම්මෙන් ආපන් කියලා. රත්තරම් පවුලක්. රත්තරම් පවුලක්. ඕ ඒක තමයි. මේ සර් මම ප්‍රශ්නයක් අහන්න සර්ගෙන් අහනවා ඕන එකක්. යම් කිසි දරුවෙක් ඔව් සිය පියාගේ අඩිපාරේ ගියොත් මොකෝ? ඇත්ත වශයෙන්ම දරුවෝ දරුවෙක් යන්න ඕන සිය පියාගේ අඩිපාරේ තමයි. එහෙම තමයි නැනවත් ගුණවත් දරුවෝ. ඒ වුණාට මම යන්නේ අපේ බාප්පගේ අඩිපාරේ. බාප්පගේ අඩිපාරේ? ඔව්. දැන් තාත්තා මොකද කරන්නේ? අපේ බාප්පා ඉන්නේ හිරේ. ඒක නිසා මම බාප්පගේ පාරේ තමයි යන්නේ. එතකොට මිනිහෝ තාත්තා පොලිසිය. ඉතින් මිනිහෝ පොලිසිය කියලා කියන්නේ නීතිය හා සාමය රකින්න ඉත උතුම් රැකියාවක් කරන කෙනෙක් තාත්තා. ඇයි තාත්තගේ අඩිපාරේ යන්න බැරි ඔය ළමයාට? නෑ නෑ තාත්තා පොලිසිය වැඩ කරනව නෙමෙයි. තාත්තා අද උදේ පොලිසියෙන් අල්ලන් ගියා අතේ කෑන් හතරක් එක්ක. ඕ අද තියාගෙන හෙට උසාවි දානවා කිව්වා. ආහ් බාප්පා එහෙම නෙමෙයිනේ. බාප්පා ඉන්නේ හිරේ ජේලර් ගාඩ් කෙනෙක්. ඒක නිසා මම බාප්පගේ පාර තමයි යන්නේ. ඔව් ඒ විදිහට බැලුවම් පුතා බාප්පගේ පාර හොඳයි ඈ. ඔව් පුංචි අම්මත් ඒක කිව්වා. මොකක්ද යකෝ? බාප්පගේ පාර හොඳයි කියලා. මං තේරුම්ගෙන ඉන්නවා ඉසේ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. මේ යක මොන මගුලක් නෑ. මතක තියාගන්නවා ගුරුවරු ඉදිරියේ බොරු කියන්න එපා. නෑ බොරු කියන්නේ අපි ඇත්ත කියන්නේ තනිකර ඇත්ත. දැන් මට කියනවා පන්සිල් පද පහෙන් එකක් කැඩුවම මොකද වෙන්නේ? මන් නන්නව වෙන එක. මොකද්ද වෙන්නේ? තව හතරක් ඉතුරු වෙනවා. මල මගුලක් නියකෝ මූට උගන්නන එක. හරි හරි හරි. මම ඔය ළමයාගෙන් අහනවා ප්‍රස්තාපිරුළු. පුළුවන්. ආව්. මම ප්‍රස්තාපිරුළු භාගයට කියනකොට ඔය ළමයා එක සම්පූර්ණ කරන්න ඕනේ. හරි. ආ සම්පූර්ණ කරනවා. හරි. ඇවිද්ද පය ගෙවේ. අයි අවුල් දෙක. අවුල් නෙමෙයි ඇයිසේ ඇවිද්ද පය දහස් වටේ. ඇවිද්ද පය දහස් වටේ. එන මගේ කකුල් දෙක අරන් 2000ක් දෙනවකෝ. ඒ 1500ක් දෙනවා. මේ අක්කා වැඩේ ඉවර කරන්න. යකෝ සල්ලි ගත්තාම මේක සම්පූර්ණ කරනවා. හා පනින්ට පෙර ලංකට්ට ගඳිනු. මොන මගුලකටද යකෝ ලංකට්ට අඳින්නේ? ලංකට්ට අඳිනතු මේ දෙනෝදාක් ඉස්සරහා පිට හෙළුවෙන් පයින්නද කියන්නේ මට? සල්ලි ගත්ත එකේ විපාකෙ විඳින්න එපයි දැන්. මේ හා සමානව ප්‍රස්තාපිරුලක් කියනවා. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. එල්ලෙන සියල්ල රමුටන් නොවේ. අවුල්ද? මේ යකෝ ගුරුවරු අමාරුවේ දාන්න එපා මිනිහෝ. මට මේක කියනවා. දැන් මේ මට චක්‍රලේඛනියක් එවලා තියෙනවා දරුවෝ පාසලට ගන්නකොට මේ චක්‍රලේඛනිය අනුව මේ ප්‍රශ්න කරන්න කියලා. දැන් මේ රටේ ප්‍රසිද්ධ ස්ථාන තියෙනවා. දැන් අපි ගත්තොත් නාවල. නාවල ප්‍රසිද්ධයි අන්නසිවල්ට. අන්නසිවල්ට. ඔව්. මට ඔයාලා කියනවා මන්නාරම් ප්‍රසිද්ධ මොනවටද? ගඳ ගන්නවට. මගුලක් කිව්වනේ ඉතින්. අයි මිනිහෝම් මන්නාරම ප්‍රසිද්ධ කරවල වලට. කරවල. කරවල ගඳ ගන්නවනේ. ඔව් කරෝලක පොඩ්ඩක් ගඳ ගන්නවා. ඒ ගඳේ තමයි ආතල් එක තියෙන්නේ. තේරුණාද? දැන් එතකොට කියනවා මට ඔය ළමයා දන්කොටුව ප්‍රසිද්ධ මොනවටද? ඒ කියන්නේ මෙතන දැනුම පරීක්ෂා කරන්නේ. බෑ බෑ කියන්නේ සෙල්ලම් කරන්න එපා මාත් එක්ක.
කියන්නේ දන් කොටුව ප්‍රසිද්ධ මොකටද ළමයෝ කජප් වලට මොකක් කසිප් වලට මේ මිනි මිනිහා දන් කොටුව ප්‍රසිද්ධ පෝසිලෙන් වලට පෝසිලෙන් 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 කෝප් වල දාලා තමයි බොන්නේ හැම යා පේන්නේ නැති වෙන්නේ හයි ඔව් නැත්තම් පොලිසියෙන් ප්‍රශ්න වෙනවනේ නේද මට මේක කියනවා හරියට කියනවා මේ උත්තරේ මට හරියට කියනවා බිබිල ප්‍රසිද්ධ මොනවටද බිබිල කහනවට ප්‍රසිද්ධයි මැටි මෝලෝ බිබිල ප්‍රසිද්ධ දොඩම් වලට දොඩම් වලට ඔව් දොඩම් වගේවා එනවා කැසුවාම දැන් අපේ අක්කටවනේ දෙකක් දොඩම් වගේවා නෑ දොඩම් නෙමෙයි නාරං වගේ ආයේ පස්සේ තමයි දොඩම් උනේ මේ අක්කා හනේ අම්මේ අපේ ගමේ අයියලා කිව්වා තව ඉස්සරහට ජම්බෝල වගේ වෙයි කියලා අක්කගේ ඔව් මට උඹව මට මේ සර් ගන්නකො මාව ඉක්මනට ගන්න පුළුවන් ද මිනිහ ආහන ප්‍රශ්න වලට ගොංග අපිට එහෙම තෙරබිලා පුරුදු නෑ අපි හොඳ හැදියාවට හැදිච්ච ළමයි පේනවා මට ඔව් අනිත් එක අපේ තාත්තා කියලා තින්නේ මම පොඩි කාලේ රෝස කැලෙන් ගෙනාවා කියලා මේ පේන්නේ රෝස පාටද පේනවා ඔව් රෝස පාට පොඩ්ඩක් පේනවා ඒක හරි ඒක හරි අපි අපිට අක්ක කෙනෙකුත් ඉන්නවා දැන් ඒ අක්කත් ගෙනාවේ රෝස කැලෙන්ද නෑ එයා රෝස කැලෙන් ඉංගල ළමෙක් අරන් ආවා මේක මහ පිස් මොන කරුමයක්ද යකෝ මම යනවා එන්න මෙම් මේ ළමයෝ ඒක වචන බහු වචන දන්නවද ඔව් ඒවා දන්නවා ආ දැන් ඒක වචන වලින් වාක්‍යයක් තනන විදිය දන්නවද දන්නවා දැන් මේ අහන්නකෝ දැන් මම කියන්නේ ඒක වචන මම ඒක වචන දැන් එතකොට ඒක වචන යොදලා වාක්‍යයක් තනනකොට උක්තය ආඛ්‍යාතය ඒක වචන වෙන්න ඕනේ දැන් උදාහරණයක් විදියට මම බත් කමි මම වැඩට යමි ඔව් මම ගීත ගායනා කරමි දැන් මේක මතක තියාගන්න ලේසි මයන්නේ පටන් ගත්තාම මියන්නේ අවසන් වෙනවා ආ ආ මයන්නේ පටන් ගත්තොත් මියන්නේ අවසන් වෙන්න ඕනේ ඒක තමයි රීතිය දැන් මට ඒ විදිහට වාක්‍යයක් හදලා කියනවා බලන්න හරියට කියන්නවා දැන් මයන්නේ පටන් ගත්තොත් මියන්නේ ඉවර වෙන්නේ ඒක තමයි රීතිය මම වැඩියෙන්ම කන්නට කැමති ආස්මි අවුල් දෙයක අනේ දෙයහාමුදුරනේ මොන කර්මයක්ද යකෝ මේ දැන් ඕකේ උක්තය ඒක ඕනේ නැහැ වැඩක් නැහැ ගුරුවරු අනාථ වෙනවා මේ යක්කුන්ට උගන්නන්න ගිහිල්ලා බහුවචන දන්නවද? ඔව් බහුවචන දන්නවා. අම්මෝ අපේ ගෙදර තාත්තා ඒක වචන කතා කරනවා අම්මා බහුවචන කතා කරනවා. ඒක ඉතින් අපේ ගෙවල් වලත් තියෙනවනේ. නෑ අපේ ගෙවල් වල බහු භාර්යා ප්‍රශ්නේ මේකයි. ඒත් එහෙම තමයි බං. මේ ඒක නෙමෙයි. බහුවචන වලදී ප්‍රශ්න මේ වාක්‍ය තනන්නේ මෙහෙමයි. දැන් අපි කියන්නේ බහුවචනයක්. අපි. ඔව්. දැන් අපි යොදා වාක්‍යයක් තනනකොට මෙහෙමයි. අපිවත් කමු. කමිනේ කන මගුලක් නෙමෙයි බං කියන්නේ වාක්‍ය හදන විදිය අපිවත් කමු අපි වැඩට යමු අපි ගීත ගායනා කරමු ඔය නාදී විදියට ඒ කියන්නේ අයන්නේ පටන් ගත්තම මුයන්නේ අවසන් වෙනවා අයන්නේ පටන් අරන් මුයන්නේ ඉවර කරන්න ඕනේ වාක්‍යයක් හදලා කියනවා හරියට අම්මෝ එන අමාරු මේ ඉස්කෝලට ඇතුල් වෙන්නේ අපි කන මේ අඹ ඇයි මේ තරම් අමු මුව තම්බදී අරින්න එපයි යකෝ මු මොන මක් බක කවුද බං මේ රංගිරි කට ගාපු එක මගේ මූණ පොඩ්ඩක් බලා ගන්න ඈ අයිසේ මේ අහනවා මේ රටේ ශ්‍රේෂ්ඨ පුරවැසියෝ හිටියා ඕ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් හා ශ්‍රීමත් ඩීබී ජයතිලක හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල ඕ මේ වගේ උත්තමයෙක්ගේ නමක් කියන අඩු ගානේ ශ්‍රීමත් එක්කනේ ශ්‍රීමත් කෙනෙක් කියනවා ශ්‍රීමත් මීගොඩ මදන මෝදකේ ඇයි මේ කොළුවෝ බට මුකුත් විශේෂ හැකියාවක් නැද්ද අඩු ගන්න චිත්‍රයක්වත් අඳින්න පුළුවන් කමක් නැද්ද චිත්‍ර අඳින්න පුළුවන් අන්න ගනින් මෙහට චිත්‍රයක් ගෙනාවා මං ඇඳගෙනම ගෙනාවා පෙන්නන්න ඔය තියෙන්නේ අන්න එක ගන්නව බලන්න ඔන්න තියෙනවා එකක් ඇඳලා ඇති කා මොකක්ද එක් මගුලක් මේ තියෙන්නේ මං ඇඳපු චිත්‍රේ ආ ඔය තියෙන්නේ ඔය තියෙන්නේ අපේ පවුල ඔය තියෙන්නේ අපේ පවුල පවුල කියන්නේ ඔයලා මේ බැඳලාද නෑ අපේ තාත්තා පවුල මේ 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 කවුද බං මේ කොස් අතේ තියන් ඉන්න ශ්‍රේෂ්ඨ කාන්තාව ඒ ඒ අපේ අම්මා ඒ අපේ ගෙදර අනදෙන නිලධාරිණී ඒ අපේ අම්මා ඔව් ඒ එතකොට එයාට දන ගහගෙන වැඳගෙන ඉන්න එක නෑ කවුද මේ ඒ අපේ තාත්තා කේදරි මිනිස්සයා ඔව් කවුද බං මේ කම්මුලිය අත තියාගෙන බලාගෙන ඉන්නේ මේ පැත්තේ ඒ හැන්ඩි කොල්ලද ඕ ඒ මං උඹද ආ මේ කවුද බං ළමයා මේ ලස්සන කාන්තාවක් මේ එහෙන් ඉන්නේ ඒ අපේ පුංචි අම්මා අම්මගේ නංගේ ඔව් මේ හිට ඇහෙන් ඉන්න තව පොඩි දුවෙක් කවුද? ඒ ඇවිල්ලා පුංචි අම්මගේ දුව. ඒ තාත්තගේම අනු පිටපත. ඔව් ළමයා මෙහෙමයි. චිත්‍රය හොඳයි.
චිත්‍රය හොඳ වුණාට අඩුපාඩු තියෙනවා. මොකද අඩුපාඩු? දැන් ඔය ළමයාගේ පවුල හරිනේ අම්මා තාත්තා ඔය ළමයා. ඔව්. දැන් එතකොට පුංචි අම්මා ඉන්නවා, පුංචි අම්මගේ දුව ඉන්නවා. කොහේ යාගේ මහත්තයා? කාගේ මහත්තයාද? පුංචි අම්මගේ මහත්තයා මිනිහෝ. ඇයි මේ ඉන්නේ අපේ තාත්තා? ඒ ජොයින්ට් account එකක් කියලා නේ කියන්නේ ගමේ. න මගුලක් දෙයක්ෝ මේක පව්. චිත්‍රය අවුල්ද? චිත්‍රය අවුල් නෙමෙයි දාගන්න සාක්කුවේ ඕක. ඔය ළමයට වෙන කිසිම හැකියාවක් නැද්ද? මේ පන්තියට ගන්න එපයි යකෝ සල්ලි ගත්තනේ මොලක් මද කරුමයක්ද මේක? මට තියෙනවා විශේෂ හැකියාවක්. ආ. හිටිවන මෙව්වා. කවි. නෑ නෑ කවි නෙමෙයි. ආ. හිටිවන රචනා. රචනා. ඔව් දැන් මාතෘකාවක් දුන්නොත් දැන් රචනාව කටින් කියලා වෙන්නනවා. ඔව් පුතේ මාතෘකාව දෙන්න. බයිතහම් මං එක ගන්නම්. පුතා අන්නර පුතා කියනවා මගේ සුරතලාගෙන රචනාවක් කියනවලු අර වාඩි වෙලා ඉන්න පුතා. ඔව් සුරතලා මොකද්ද? ආ බල්ලගෙන කියනවලු අර ඒ බල්ලගෙන කියනවා. බල්ලගෙන. ඔව් බල්ලගෙන කියනවා. ආ බල්ලගෙන දෙන්න. බල්ලා වනාහි තාල වර්ගයට ඔයද මිනිහ බල්ලා තාල වර්ගයට අයත් වෙන්නේ ඉන්නකො කියනකම් අයන කියහන්කො බල්ලා වනාහි තාල වර්ගයට අයත් අයත් නොවන ආ නොවන අයත් නොවන සතෙකි ඔව් සතෙකි සතෙකි නෙමෙයි උත්තමේකි ඔව් උත්තමේකි කියලා කියන්න පුළුවන් හරි ආ ඉතින් එතුමාගේ ජන්ම භූමිය බලුකිස්ථානයයි ඈ බලුකිස්ථානයයි බලුකිස්ථානයයි බලුකිස්ථානයේ ඒ නම ලැබුණේ බල්ලන් 100 දෙනෙක් එකවර කිස්කල ස්ථානයේ බලුදන කිස්තන ස්ථාන බලුකිස්ථානයේ නම් මේ ආයිසේ මේ බලුකිස්ථානයේ නම හැදිලා තින්නේ එහෙමද? හරි 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 හරි. බල්ලන් ගැන කතා කරන විට මිනිසුන් ගැන කතා නොකරම බැරිය. ඔව්. මිනිසුන් සිය ජීවිත කාලයේදී පෙම්බඳින්නේ එක පෙම්වතියකට පමණි. ඔව් ඒක පුතා දැන් මේක ඇයි අපේ සભ્યත්වයේ සංස්කෘතිය? ඔව් ඔව් බල්ලන් නැසේ නොවේ බල්ලන් දකින දකින බලු නංගිලාට සිය බලුපෙම නොඩුව ලබා දෙයි. ඔව් එහෙම තියෙනවා. ඉතින් ඒ බලු සංස්කෘතිය ඒක. ඔය අතින් ගත් කලා අපි බල්ලන්ටත් අන්තය. ඔව් ඔව් ආ හරි. ඔව් ඒක හරි. බල්ලන් ඔව් අපි ජීවත් වෙන මේ පෘථුවි ගෝලය. ඔව් අංශක 23මාරක් ඇලව පවතින බව හොඳින් දනි. බල්ලෝ දන්නවද මම මේ පොළොව මේ 23මාරක් ඇලව තිනවා කියලා? ඔව් බල්ලෝ දන්නවා. ඒ කොහොමද උඹ එහෙම කියන්නේ? බල්ලෝ එක දන්න හින්දා තමයි අර මුත්‍රා කරනකොට කකුල උස්සලා මෙහෙම කරලා බැලන්ස් එක ගන්නෙ. ආ හරි 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 හරි. ඔව් නැත්තම් වැටෙනවා. මේ පුතේ 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 පොඩ්ඩ හිටහන්. උඹ ඒ කිව්ව බලු කතාවට. ඔව්. මම මගේ පාසලේ සම්මානනීය ශිෂ්‍යෙක් විදියට උඹව මම බඳව ගන්නවා. පැහැදුනද? Thank you sir. ආ පන්තියට යන්න පන්තියට. තොඩුවාවේ ජනතාවට අපි ආදරේ. තමුන් වහන්සේලාත් ආදරේද අපිට? right අපිට අනුග්‍රහය දක්වපු මේ මහත්තයාගේ නම තමයි මට මතක නැත්තේ කවුරුනත් මෙතන ඉන්නවා රොෂාන් රොෂාන් මහත්මයා ඔබට දීර්ඝායු ලැබෙන්න ඕනේ ඔබගේ ව්‍යාපාර වැඩි දියුණු වෙන්න ඕනේ තමුන්නාන්සේ මේ ගමේ වැජ වෙන්න ඕනේ බොහොම ස්තුතියි ඔව් දුඩුවාව නෝනවරුනි මහත්තුරුනි ගොඩක් සන්තෝෂයි ඔයගොල්ලෝ ගොඩක් මේ රස විඳින්න ඒ කියන්නේ වින්දනයට බොහොම කැමති ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන් ඉදිරියේ ඉතින් ඇවිල්ලා අපිට විහිළු කරන්න ලැබිච්ච එක ඇත්තටම ලොකු වාසනාවක්. নমস্কার කරනවා සියලු දෙනාටම. දැන් ඔයගොල්ලන්ගේ විනෝදයට අපි ගීතයකුත් අපි ඉදිරිපත් කරනවා. මම කියනවා දැන් අර ගොඩක් නෝනලා සින්දු කිව්ව ලස්සනට දැන් මමත් නෝන කෙනෙක්ගේ සින්දුවක් කියන්නේ මේ රූපා ඉන්දුමති මැතිණියගේ ලස්සන සින්දුවක්. දැන් මේ වොයිස් එකෙන් අහනකොට නෝන කෙනෙක්ගේ සින්දුව මං හිතන්නේ ඒකත් පොඩි චූන් එකක් එන්න පුළුවන්. අපි අහමු මේ සින්දුව කොහොමද කියලා. රයිට්. Thank you.
සුදි නෝනාර මහතුනි බොහොම සුදි ජය වේවා තුඩුවාව ගොඩක් සන්තෝසයි රයිට් ඊළඟ සින්දුව පරණ හින්දි ගීතයක් අපි අහමු ඒක देखा ना आहेर सोचा ना आहेर लगती निशानी पे जाना कदमों में तेरे निकले मेरा दम ए बस यही अरमान देखा ना आहेर सोचा ना आहेर लगती निशानी पे जाना कदमों में तेरे निकले मेरा दम ए बस यही अरमान अरे dole 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 mat jayenge mar jayenge hum koi kar jayenge marte bhi chain mile to jayenge yaaron ka जाएंगे मर जाएंगे हम कोई कर जाएंगे मरते भी चैन मिले तो जाएंगे यारों का अरे बस यही अरमान चलते चले आधे कसम छोड़ेंगे पीछा ना हम सर पे कफन बांधे हुए आया दीवाना यहाँ चलते चले आधे कसम छोड़ेंगे पीछा ना हम सर पे कफन बांधे हुए आया दीवाना यहाँ अरे देखा ना आहेर सोचा ना आहेर रखती निशानी पे जा कदमों में तेरे निकले मेरा दम ए बस यही कदमों में तेरे निकले मेरा दम है बस यही अरमान कदमों में तेरे निकले मेरा दम है बस यही अरमान क्या आप ये काम आगे मून बहुत डबला गंदे हैं ऐसे मैं यहाँ ना मैं राते श्रेष्ठ पुरोवेशियो ही थिया श्रीमत पोन्नंबलम रामनाथन श्रीमत डीबी जयतिलक श्रीमत अनगारिक धर्मपाल मैं वाके उत्तमें के नमक किएनो आडूगा ने श्रीमत ते के ने श्रीमत के ने किएनो श्रीमत मी गोटा मदन मोड़ के मैं कोलो बट मुकुट विशेष है कि अवकने दादूगा ने चित्रा का तानीने पुलवां का मकने चित्रा नीने पुलवां अन्य कनी में हट चित्रा गिना आवांग यंत्र के तम गिना आवेदन अन्य का गाना बोला ना कौन थी ना क्या तंदरा ऐतिका मुका एक मागुला मैं थी ने मांगे थे वो चित्रे आ मैं थी ने ओये थी ने अपे पाउल कसा ने अपे पाउल पाउल के नोएला में बैंडल आते नहीं नहीं अपे तात्या पाउल मैं खाऊं तो बस मैं कोसा थे त्यागी ने श्रेष्ठ कांता अपे अम्मा अपे किधर अन्नदेना ये डेरी मनुष्य ओ काउंट में मैं काम मुल्य आते थे आगे ने भला आगे नींद में बैठे हैंडी कॉल लाते ओ ये माँग माँग उम्मीद है आ मैं काउंट में ब्लाम ये मैं लस्सन कांता वक में हैंगी ने ये आपे पुंछे अम्मा अम्मा के नांगे ओ मैं इतने हैंगी ना तापोड़ी दुए काउंटे ये अभीला पुंछे अम्मा के दुए चित्रे होंदो उन्हें ऐटा अडू पाडू तीये ना मगर अडू पाडू दंग वेला में के पाउल हरी ने अम्मा ताता वेला में दंग ये तो कोड़ा पुंछे अम्मा इन्नो पुंछे अम्मा के दुआ इन्नो कोई आगे महत्त्या आगे महत्त्या पुंछे अम्मा के महत्त्या मिन्यो ऐ मैं इन्हें अबे ताता
ඒ ජොයින්ට් කවුන්ටයක් කියලා කියන්නේ ගමින් නම් මගුලක් දෙයක්ෝ මේක පව් චිත්‍රය අවුල්ද චිත්‍රය අවුල් මේ දාගන්න සාක්කුවේ ඕක ඔය ළමයට වෙන කිසිම හැකියාවක් නැද්ද මේ පන්තියට ගන්න එපයි යකෝ සල්ලි ගත්තනේ මොල මද කරුමයක්ද මේ මට තියෙනවා විශේෂ හැකියාවක් ආ හිටිවන මෙව්වා කවි නෑ නෑ කවි නෙමෙයි ආ හිටිවන රචනා රචනා ඔව් දැන් මාතෘකාවක් දුන්නොත් දැන් රචනාව කටින් කියලා වෙන්නනවා පුතේ මාතෘකාව දෙන්න හිබයිතහම් මං එක ගන්නම් පුතා අන්නර පුතා කියනවා මගේ සුරතලාගෙන රචනාවක් කියනවලු අර වාඩි වෙලා ඉන්න පුතා ඔව් සුරතලා මොකද ආ බල්ලගෙන කියනවලු අර බල්ලගෙන කියනවා බල්ලගෙන ආ බල්ලගෙන කියනවා ආ බල්ලගෙන දෙන්න බල්ලා වනාහි තාල වර්ගයට ඔයද මිනිහා බල්ලා තාල වර්ගයට අයත් වෙන්නේ ඉන්නකෝ කියනකම් ආ එහෙනම් කියහන්කෝ බල්ලා වනාහි තාල වර්ගයට අයත් අයත් නොවන ආ නොවන අයත් නොවන සතෙකි ඔව් සතෙකි සතෙකි නෙමෙයි උත්තමේකි ඔව් උත්තමේකේ කියලා කියන්න පුළුවන් හරි ආ ඉතින් එතුමාගේ ජන්ම භූමිය බලුකිස්ථානයයි ඈ බලුකිස්ථානයයි බලුකිස්ථානයයි බලුකිස්ථානයේ ඒ නම ලැබුණේ බල්ලන් 100 දෙනෙක් එකවර කිස්කල ස්ථානයේ බලුදන කිස්තන ස්ථාන බලුකිස්ථානයේ නම් මේ ආයිසේ මේ බලුකිස්ථානයේ නම හැදිලා තින්නේ එහෙමද හරි 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 ඉතින් බල්ලන් ගැන කතා කරන විට මිනිසුන් ගැන කතා නොකරම බැරිය ඔව් මිනිසුන් සිය ජීවිත කාලයේදී පෙම්බඳින්නේ ඒක පෙම්මතියකට පමණි ඔව් ඒක පුතා දැන් මේක ඇයි අපේ සભ્યත්වයේ සංස්කෘතිය ඔව් ඔව් බල්ලන් නැසේ නොවේ බල්ලන් දකින දකින බලු නංගිලාට සිය බලුපෙම නොඩුව ලබා දෙයි ඔව් එහෙම තියෙනවා ඉතින් ඒ බලු සංස්කෘතිය ඒකයි ඔය අතින් ගත් කල අපි බල්ලන්ටත් අන්තය ඔව් ආ හරි ඔව් ඒක හරි බල්ලන් ඔව් අපි ජීවත් වෙන මේ පෘථුවි ගෝලය ඔව් අංශක 23මාරක් ඇලව පවතින බව හොඳින් දනි බල්ල දන්නවද මම මේ පොළොව මේ 23මාරක් ඇලව තිනවා කියලා ඔව් බල්ල දන්නවා ඒ කොහොමද එහෙම කියන්නේ බල්ලෝ ඒක දන්න හින්දා තමයි අර මුත්‍රා කරනකොට කකුල උස්සලා මෙහෙම කරලා බැලන්ස් එක ගන්නෙ ආ හරි 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 ඔව් නැත්තම් වැටෙනවා මේ පුතේ පොඩ්ඩයි හිටා උඹ ඒ කිව්ව බලු කතාවට මම මගේ පාසලේ සම්මානනීය ශිෂ්‍යෙක් විදියට උඹ මම බඳව ගන්නවා පැහැදුනාද තෑන්කියු සර් ආ පන්තියට යන්න පන්තියට තොඩුවාවේ ජනතාවට අපි ආදරේ තමුන් වහන්සේලා ආදරේද අපිට right අපිට අනුග්‍රහය දක්වපු මේ මහත්යාගේ නම තමයි මට මතක නැත්තේ කවුරුනත් මෙතන ඉන්නවා හරි හරි යකෝ ළමයි ඔය පාසලකට ගුරුවරයෙක් කෙනෙකුට කොහොමද යකෝ සලකන්නේ අග ආ ආ යක්කෝ ගල් ගහනෝ නේ ගමන පුංචි ළමයි මු පොඩි නෑ මු යක්කෝ නෝනාවරුනි මහත්තුරුනි මේ ගුරුවරයෙක් බලන්නකෝ මල හොණ්ඩරේ යකෝ ටයි දෙකක්ම ගහලානේ මේ ගෑනු අනේ මන් දන්නේ අපේ වයිෆ් මේ එකක් ගැහුවේ ගෑණි අනිත් එක ගැහුවේ ඒකගේ නංගි දෙකම තිබිච්ච දෙන්කෝ මේ නෝනාවරුනි මහත්තුරුනි මේ පාසලක ගුරුවරයෙක් මම ඔන්න බලන්නකෝ තත්ත්වේ ළමයින්ට උගන්වන්න බෑ දැන් ඊයේ පන්තියේදී ළමයින්ට ගැන්නුවා 1888 සීත ඍතුවේදී නැපෝලියන් බොනපාට් රුසියාව අල්ලගත්තා කියලා පොටි කෙල්ලෙක් නැකටලා ඇහුවනේ මේ හිතගෙනද සර් ඒක ඇල්ලුවේ කියලා ඉතින් මුන්ට උගන්වන්න බෑ මල කරුමේ මේක රයිට් දැන් නෝනාවරුනි මහත්තුරුනි මෙතන පොඩි පන්තියක් කරනවා අපේ තුඩුවාව ජනතාව ඉතින් විනෝදෙට බරයි සන්තෝසයි හැම වෙලාවෙම බහරි hina වෙලා ඉන්නේ කට්ටිය ඉතින් දැන් පන්තිය පටන් ගන්න යන්නේ මේ මාමේ යකෝ ඕ මාමේ ඈ පොල් මාමා ඉන්නේ නේද කොහෙද හොයි මේ පොල් මාමලා මේ පිස්සු යනව යන්න එළියට මොන මගුලක්ද මේ අපේ තාත්තා කිව්වා පොල් මාමා ඉන්නේ මෙහෙ කියලා පොල් මාමා ඔව් මෙහෙ ඇති පොල් මාමෙක් නෑ ආයිසේ මේක පාසලක් මේ පාසලේ ප්‍රින්සිපල් මම අන්න එච්චරයි අන්න හරි ප්‍රින්සිපල් තමයි ප්‍රින්සිපල් ඔව් යකෝ ප්‍රින්සිපල් නෙමේ ප්‍රින්සිපල් සර් ආ අන්න හරි මේ කවුද මං ස්කෝඩ් වෙනේනාව සිස්සෙක් අම්මට හුදු වයස කීයද 45යි මරුනේ යකෝ මු ඉස්කෝලේ ඇවිල්ලා අවුරුදු 45කින් ඉස්කෝලේ ඇවිල්ලා තියෙන්නේ ඈ බං බෝ තව ටිකක් පරක් වෙලා වෙන මාත් එක්කම පෙන්ෂන් යන්න තිබුණනේ දැන් ওই ළමෙක් අර ඉතින් ඔය පාසලකට එනකොට සීලාචාර වෙනව කොමනුස්සයෝ මොකද්ද ඔය එළිය දාගෙන ඉන්නේ මොකද්ද ඔය මෙ මෙ ඇයි යකෝ හොම බුරිය එළිය දාගෙන ඉන්නවද මූට
මුට බුරියක් නෙමෙයි ඒක ලිඳද්ද කොහෙද? අනේ මන් දන්නේ නැහැ. යකෝ ලේවා ඕක වහගන්නව අර නෝන කෙනෙක් ඕකේ ඇන්තුරියන් ගහක් ගිටවනවා තව තප්පර 10ක් යන්නේ ඉස්සෙල්ලා. වහගන්නවකෝ. ඈ ඈ දැන් අවුරුදු 45යි වයස. මම අහන්නේ හිටියේ මේකයි දැන් මෙච්චර කල් මොකද ළමයෝ කරේ? ඉස්කෝලෙන් නැතුව. ඒ වැඩේ උනේ මම ඉපදිච්ච වෙලාවේ දොස්තරලා කිව්වා මෝරලා මදි කියලා. මෝරලා මදි කියලා. ඉතින් පස්සේ මාව දැම්ම නොමේරු බණ්ඩක්ක ඒකකේ. මේ 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 ළමයෝ ඒකට කියන්නේ නොමේරු බණ්ඩක්ක ඒකකේ නෙමෙයි. ඒකට කියන්නේ නොමේරු ලදරු ඒකකය. ඔව් ඒකට දාලා අවුරුදු 10ක් එක දිගට මෝරන්න ඇරියා. ඊට පස්සේ එක දවසක් මිසි කෙනෙක් රෑ ඉස්පිරිතාලෙදි කිව්වා මුව දැන් අරන් ඵලයන් කියලා. ආ එහෙනම් තමුසේක මොකක් හරි මෝරගෙන එනවා මිසි දකින්නේ නැති. ඈ මේ මේ ළමයෝ දැන් ඒ අවුරුදු 10කට පස්සේ ඉස්කෝලෙන් නැති වුණානේ මේ 45ක් වෙනකන් මොන මගුලද කරේ? ඒකයි මං අහන්නේ. බෑනේ අවුරුදු 10කට පස්සේ ඉස්පිරිතාලෙන් ගෙදර ගියාම එක පාරට මට හෙනහුරා ලැබුවා මේ මේකේ. හෙනහුරාද? නෑ රාහු රාහු. රාහු රාහු. ඔව් රාහු ලැබුවා හඳහන්නේ මට. හඳහන්නේ රාහු ලැබුවා. එතකොට අතන කොච්චර කල් හිටියද රාහු ලැබලා? අතන 10යි මෙතන 10යි 20ක් හිටියා. 20ක් හිටියා. ඉතින් මිනිහෝ ඒ අවුරුදු 20කට පස්සේ ඉස්කෝලෙන්න තිබුණානේ. මොකද මෙච්චර කල් කල්. බෑනේ අවුරුදු 20දී මට සිකුර ලැබුවානේ. මොන කරුමයක්ද බම්බට එක එකව ලබන එකමනේ බම් වැඩේ. දැන් සිකුර ලැබලා මොකද උනේ? සිකුර ලැබලා අවුරුදු 20දී මම කෙලින්ම ගාමන්ට් ෆැක්ටරි ගාව කරේ කරේ හිටියා. වැඩක් උන්නේ නැහැ. උනා? මොකද උනේ? පහක් සෙට් උනා. ආ බඩු කැලි පහක්. ඕ. ඉතින් බං ඒ පහත් එක්ක හරි ඉස්කෝලෙන්න තිබුණානේ මෙච්චර කල් මොකද්ද කළේ? බෑනේ ඊට පස්සේ මට හෙනවුරා ලැබුවානේ. ඔව් ඉතින් බඩු කැලි පහක් සෙට් උනා මඹට හෙනවුරා නෙමෙයි මහසෝන ගහුවේ නැති එක බුදුමේ. යකෝ මම මේ එක කසාදයක් බඳලා විඳින දුක දන්නේ මමනේ. දැන් මේ මේකයි ළමයෝ. පාසලකට ඇතුළත් වෙනකොට මොන වයස වුණත් ප්‍රශ්නයක් නැහැ මට නම්. මේ ක්‍රමයක් තියෙනවා. ක්‍රමයේ තියෙනවා. ඔව් තාත්තා මුකුත් ડોකියුමන්ට් එකක් දුන්නද මට දෙන්න කියලා? දුන්නා දුන්නා දුන්නා. අන්න එක ගන්නවා ඉස්සෙල්ලා. ඔව් ડોකියුමන්ට් එක දුන්නා මේ තියෙන්නේ. ඔන්න දිනා. උපන්න සාතිකේ. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. එල්ලෙන සියල්ල රමුටන් නොවේ. අවුල්ද? මේ යකෝ ගුරුවරු අමාරුවේ දාන්න එපා මිනිහෝ. මට මේක කියනවා. දැන් මේ මට චක්‍රලේඛනියක් එවලා තියෙනවා. දරුවෝ පාසලට ගන්නකොට මේ චක්‍රලේඛනිය අනුව මේ ප්‍රශ්න කරන්න කියලා. දැන් මේ රටේ ප්‍රසිද්ධ ස්ථාන තියෙනවා. දැන් අපි ගත්තොත් නාවල. නාවල ප්‍රසිද්ධයි අන්නසිවල්ට. අන්නසිවල්ට. ඔව්. මට ඔයාලා කියනවා මන්නාරම් ප්‍රසිද්ධ මොනවටද? ගඳ ගන්නවට. මගුලක් කිව්වනේ ඉතින්. අයි. මිනිහෝ මන්නාරම් ප්‍රසිද්ධ කරවල වලට. කරවල. කරවල ගඳ ගන්නවනේ. ඔව් කරවලක පොඩ්ඩක් ගඳ ගන්නවා. ඒ ගඳේ තමයි ආතල් එක තියෙන්නේ. තේරුණාද? දැන් එතකොට කියනවා මට ඔය ළමයා දන් කොටුව ප්‍රසිද්ධ මොනවටද? ඒ කියන්නේ. මෙතන දැනුම පරීක්ෂා කරන්නේ. බෑ 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 කියන්නේ. සෙල්ලම් කරන්න එපා මාත් එක්ක. කියන්නේ. දන් කොටුව ප්‍රසිද්ධ මොකටද ළමයෝ? කජප්පුවලට. මොකක්? කසිප්පුවලට. මේ මිනිහා දන් කොටුව ප්‍රසිද්ධ පෝසිලෙන් වලට. පෝසිලෙන් පෝසිලෙන්. පෝසිලෙන් කෝප්පල දාලා තමයි බොන්නේ හැම වෙලාවෙම අපේ ඉන්නේ තියෙන්නේ. ඇයි? ඔව් නැත්තම් පොලිසියෙන් ප්‍රශ්න වෙනවනේ නේද? මට මේක කියනවා හරියට කියනවා මේ උත්තරේ මට හරියට කියනවා. බිබිල ප්‍රසිද්ධ මොනවටද? බිබිල කහනවට ප්‍රසිද්ධයි. මැටි මෝලෝ බිබිල ප්‍රසිද්ධ දොඩම් වලට. දොඩම් වලට. ඔය දොඩම් වගේ ඒවා එනවා කැසුවාම. දැන් අපේ අක්කටාවනේ දෙකක් දොඩම් වගේ ඒවා. නෑ දොඩම් නෙමෙයි නාරං වගේ ආයේ පස්සේ තමයි දොඩම් උනේ. මේ අක්කා හනේ අම්මේ. අපේ ගමේ අයියලා කිව්වා තව ඉස්සරහට ජම්බෝල වගේ වෙයි කියලා. අක්කගේ. ඔව්. මට උඹව මට මේ සර් ගන්නකෝ මාව ඉක්මනට. ගන්න පුළුවන් ද මිනිහ ආන ප්‍රශ්න වලට ගොංක. අපිට එහෙම තෙරබිලා පුරුදු නෑ. අපි හොඳ හැදියාවට හැදිච්ච ළමයි. පේනවා මට. ඔව් අනිත් එක අපේ තාත්තා කියලා තින්නේ මම පොඩි කාලේ රෝස කැලෙන් ගෙනාවා කියලා. මේ පේන්නේ රෝස පාටට පේනවා. ඔව් රෝස පාට පොඩ්ඩක් පේනවා. ඒක හරි ඒක හරි. අපිට අක්ක කෙනෙකුත් ඉන්නවා. දැන් ඒ අක්කත් ගෙනාවේ රෝස කැලෙන්ද? නෑ එයා රෝස කැලෙන් ඉංගල ළමෙක් අරන් ආවා. මේක මහ පිස්. මොන කරුමයක්ද යකෝ මම යනවා යන්න මෙම්. මේ ළමයෝ ඒක වචන බහු වචන දන්නවද? ඔව් ඒව දන්නවා. ආ දැන් ඒක වචන වලින් වාක්‍යයක් තනන විදිහ දන්නවද? දන්නවද? දැන් මේ අහන්නකෝ
දැන් මම කියන්නේ ඒක වචන මම ඒක වචන දැන් එතකොට ඒක වචන යොදලා වාක්‍යයක් තනනකොට උක්තය ආඛ්‍යාතය ඒක වචන වෙන්න ඕනේ දැන් උදාහරණයක් විදියට මම බත් කමි මම වැඩට යමි යමි ඔව් මම ගීත ගායනා කරමි කරමි දැන් මේක මතක තියාගන්න ලේසි මයන්නේ පටන් ගත්තාම මියන්නේ අවසන් වෙනවා මයන්නේ පටන් ගත්තොත් මියන්නේ අවසන් වෙන්න ඕනේ ඒක තමයි රීතිය දැන් මට ඒ විදියට වාක්‍යයක් හදලා කියනවා බලන්න හරියට කියන්නවා දැන් මයන්නේ පටන් ගත්තොත් මියන්නේ ඉවර වෙන්නේ ඒක තමයි රීතිය මම වැඩියෙන්ම කන්නට කැමති ආස්මි අවුල් දෙයක අනේ දෙයහාමුදුරනේ මොන කර්මයක්ද යකෝ මේ දැන් ඕකේ උක්තය ඒක ඕනේ නැහැ වැඩක් නැහැ ගුරුවරු අනාථ වෙනවා මේ යක්කුන්ත උගන්නන්න ගිහිල්ලා බහුවචන දන්නවද ඔ බහුවචන දන්නවා අම්මෝ අපේ ගෙදර තාත්තා ඒක වචන කතා කරනවා අම්මා බහුවචන කතා කරනවා ඒක ඉතින් අපේ ගෙවල් වලත් තියෙනවනේ නෑ අපේ ගෙවල් වල බහු භාර්යා ප්‍රශ්න නේකයි ඒත් එහෙම තමයි බං මේ ඒක නෙමෙයි බහුවචන වලදී ප්‍රශ්න මේ මේ වාක්‍ය තනන්නේ මෙහෙමයි දැන් අපි කියන්නේ බහුවචනයක් අපි ඔව් දැන් අපි යොදා වාක්‍යයක් තනනකොට මෙහෙමයි අපිවත් කමු කමිනේ අම්කම් කනමගුලක් නෙමෙයි බං කියන්නේ වාක්‍ය හදන විදිය අපිවත් කමු අපි වැඩට යමු අපි ගීත ගායනා කරමු ඔය නාදී විදියට ආ ඒ කියන්නේ අයන්නේ පටන් ගත්තම මුයන්නේ අවසන් වෙනවා අයන්නේ පටන් අර මුයන්නේ ඉවර කරන්න ඉවර කරන්න ඕනේ වාක්‍යයක් හදලා කියනවා හරියට අම්මෝ එන අමාරු මේ කෝට ඇතුල් වෙන්නේ අපි කන මේ අඹ ඇයි මේ තරම් අමු මුව තම්බදී අරින්නේ පැය යකෝ මු මොන මක් බක කවුද බං මේ මේ රංගිරි කට රොෂාන් රොෂාන් මහත්මයා ඔබට දීර්ඝායු ලැබෙන්න ඕනේ ඔබගේ ව්‍යාපාර වැඩි දියුණු වෙන්න ඕනේ තමුන්නාන්සේ මේ ගමේ වැජ වෙන්න ඕනේ බොහොම ස්තුතියි ඔව් දුඩුවාව නෝනවරුනි මහත්තුරුනි ගොඩක් සන්තෝෂයි ඔයගොල්ලෝ ගොඩක් මේ රස විඳින්න ඒ කියන්නේ වින්දනයට බොහොම කැමති ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන් ඉදිරියේ ඉතින් ඇවිල්ලා අපිට විහිළු කරන්න ලැබිච්ච එක ඇත්තටම ලොකු වාසනාවක් නමස්කාර කරනවා සියලු දෙනාටම දැන් ඔයගොල්ලන්ගේ විනෝදයට අපි ගීතයකුත් අපි ඉදිරිපත් කරනවා මම කියනවා දැන් අර ගොඩක් නෝනලා සින්දු කිව්ව ලස්සනට දැන් මමත් නෝනා කෙනෙක්ගේ සින්දුවක් කියන්නේ මේ රූපා ඉන්දුමති මැතිණියගේ ලස්සන සින්දුවක්. දැන් මේ වොයිස් එකෙන් අහනකොට නෝනා කෙනෙක්ගේ සින්දුව මං හිතන්නේ ඒකත් පොඩි චූන් එකක් එන්න පුළුවන්. අපි අහමු මේ සින්දුව කොහොමද කියලා. රයිට්.
නොනර මහතුනි බොහොම ස්තුතියි ජය වේවා තුඩුවාව ගොඩක් සන්තෝසයි රයිට් ඊළඟ සින්දුව පරණ හින්දි ගීතයක් අපි අහමු ඒක देखाना अहेर सोचाना अहेर रख दी निशानी पे कदमों में तेरे क्या लग गया ले लग गया मैं तुड़ू आवे नोना उरनी महातुरनी दंग है देने कोल्ले के ऊपर ने साहती के मैं है दें मैं गांठ मैं रटा थी ने कलो को देख नहीं द मना मागुला के तो दो ऊपर ने साहती का पता आता देने के लिए मटे डॉक्यूमेंट का दुन्ना देखा ही मंगा हने तारे का दुन्ना मुकद्दा मेरे कहने में का मैं तीर नहीं ගල පැටලෙනවට ඉංජස්රන් ගාපු එක යකෝ ගල පැටලෙනව නෙමේ ගල පටලය ගල පැටලෙනව ඒක නමුලත් මේ තමුසෙට ඉන්ජෙක්ෂන් ගහපුවා මට වැඩක් නැහැ තාත්තා දෙන්න කියලා මට මුකුත් ડોකියුමන්ට් එකක් දුන්නද නිකම් දුන්නා එකක් ආ හරි හරි බඩු දිනන අන්න එක ගන්න කක්ක පැකට් එක කෑ ගහන්න එපා බං හරියට හරි අද කාලේ ළමේ පාසලකට ඇතුළත් වෙනකොට ඒ ළමයා විසින් සපිරිය යුතු මූලිකම දේ ඔය ළමයා සපුරලා තියෙනවා. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔය වයසේ අනුව මම දාන්නේ බාලාංශ පන්තියකටද එහෙම නැත්නම් ඕ ලෙවල්ද ඒ ලෙවල්ද මොන මගුලද කියලා මට තේරුම් ගන්න බෑ. ඒක නිසා මම ළමයාගේ මේ නොලෙජ් එක බලනවා දැන්. ආ මොකද්ද බලන්නේ? නොලෙජ් එක. ඒකට බොත්තම් ගලවනවද? කොහෙද යකෝ නොලෙජ් එක බලන්නේ? බොත්තම් ගලවන්නේ මොලේ මඤ්ඤන්ත තමුසේක. දැනුම ආ දැනුම ඒක තියෙනවා ඒක තියෙනවා නම් දැන් බලනවා මම එහෙම එකපාරට මේ මේ දැනුම මෙහෙම බෑ මට කෙලින්ම කියන වස්කෝද ගාම ලංකාවට පැමිණියේ කවදාද ඈ වස්කෝද ගාම ලංකාවට පැමිණියේ කවදාද ඕක මං අපේ තාත්තගෙනුත් ඇහුවා තාත්ත මොකද කිව්වේ තාත්තගම බලයි අම්මෙන් ආපන් කියලා ඈ ඔව් තාත්ත කිව්වා තාත්ත ඩුබායි හිටපු අවුරුදු 10ට මොකා ගැටරින්ගුවක් දන්නේ අම්මෙන් ආපන් කියලා ආ රත්තරන් පවුලක් ඈ රත්තරන් පවුලක් ආ ඒක තමයි මේ සර් මම ප්‍රශ්නයක් අහන්න සර් ගෙන් අහනවා ඕන එකක් යම් කිසි දරුවෙක් ඔව් සිය පියාගේ අඩිපාරේ ගියොත් මොකෝ ඇත්ත වශයෙන්ම දරුවෝ දරුවෙක් යන්න ඕන සිය පියාගේ අඩිපාරේ තමයි එහෙම තමයි නැනවත් ගුණවත් දරුවෝ ඒ වුණාට මම යන්නේ අපේ බාප්පගේ අඩිපාරේ බාප්පගේ අඩිපාරේ ඔව් දැන් තාත්තා මොකද කරන්නේ අපේ බාප්පා ඉන්නේ හිරේ ඒක නිසා මම බාප්පේ පාරේ තමයි යන්නේ එතකොට මිනිහා තාත්තා තාත්තා පොලිසිය. ඉතින් මිනිහා පොලිසිය කියලා කියන්නේ නීතිය හා සාමය රකින්න ඉත උතුම් රැකියාවක් කරන කෙනෙක් තාත්තා. ඇයි තාත්තගේ අඩිපාර යන්න බැරි ඔය ළමයාට? නෑ නෑ තාත්තා පොලිසිය වැඩ කරනවා නෙමෙයි තාත්තා අද උදේ පොලිසියෙන් අල්ලන් ගියා අතේ කෑන් හතරක් එක්ක. ඕ අද තියාගෙන හෙට උසාවි දානවා කිව්වා. ආහා. බාප්පා එවනේ නෙමෙයි බාප්පා ඉන්නේ හිරේ ජේලර් ගාඩ් කෙනෙක්. ඒක නිසා මම බාප්පගේ පාර තමයි යන්නේ. ඔව් ඒ විදිහට බැලුවම් පුතා බාප්පගේ පාර හොඳයි ඈ. ඔව් පුංචි අම්මත් ඒක කිව්වා. මොකක්ද යකෝ? බාප්පගේ පාර හොඳයි කියලා මං තේරුම්ගෙන ඉන්නවා ඉස්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. මේ යක මොන මගුලක් නෑ. මතක තියාගන්නවා ගුරුවරු ඉදිරියේ බොරු කියන්න එපා. නෑ බොරු කියන්නේ අපි ඇත්ත කියන්නේ තනිකර ඇත්ත. දැන් දැන් මට කියනවා පන්සිල් පද පහෙන් එකක් කැඩුවා මොකද වෙන්නේ? මන් නන්නව වෙන එක. මොකද්ද වෙන්නේ? තව හතරක් ඉතුරු වෙනවා මල මගුලක් නියකෝ මූට උගන්නන එක හරි 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 මම ඔය ළමයාගෙන් අහනවා ප්‍රස්තාපිරුළු පුළුවන් ආව් මම ප්‍රස්තාපිරුළු භාගයට කියනකොට ඔය ළමයා එක සම්පූර්ණ කරන්න ඕනේ හරි ආ සම්පූර්ණ කරනවා හරි ඇවිද්ද පය ගෙවේ අයි අවුල් දෙයක අවුල් නෙමෙයි ඇයිසේ ඇවිද්ද පය දහස් වටේ ඇවිද්ද පය දහස් වටේ එන මගේ කකුල් දෙක අරන් 2000ක් දෙනවකෝ ඒ 1500ක් දෙනව මේ අකා වැඩේ ඉවර කරන්න යකෝ සල්ලි ගත්තාම මේක සම්පූර්ණ කරනවා හා පනින්ට පෙර ලංකට් එක අඳිනු මොන මගුලකට දෙයකෝ ලංකට් අඳින්නේ ලංකට් අඳිනද මේ දෙනෝදා කිතරම් ඉන්න හෙළුවෙන් පයින්නද කියන්නේ මට සල්ලි ගත්තකේ විපාකෙ විඳින්නේ පැයි දැන් මේ හා සමානව ප්‍රස්තාපිරුලක් කියනවා